සුබ දවසක් කියලා පිළිගන්නවා තිරිබෝ channel එකට එකතුලා ඉන්න සියලු දෙනාටම හොඳයි යාලේ මං අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ දවසකට පුංචි වැඩක් කරලා එහෙම නැත්නම් පුංචි task එකක් complete කරලා දවසකට usually 5ක් 10ක් වගේ පුංචි මුදලක් උපයන්න පුළුවන් site එකක් පිළිබඳ විස්තරයක් තමයි මේ ඉදලා අරන් ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඒ වගේම මේ site එක ඔයාලට මුලින්ම මතක් කරන්න ඕනි Microworkers වගේ site එකක් ඒ වගේ මේකෙදි micro job තියෙන්නේ ඒ කියන්නේ පුංචි පුංචි job එහෙම නැත්නම් ඔයාලට සාමාන්‍යයෙන් දවසකට පුංචි ආදායමක් ලබා ගන්න පුළුවන් site එකක් ඉතින් මේ 5 වගේ ලොකු ලොකු job තියෙන site එකක් නන් නෙමෙයි ඉතින් 5 වල ඔයාලා දන්නේ දවසට usually 50 වුණත් earn කරන්න පුළුවන් project හම්බෙනවා ඉතින් මම 5 ගැනත් මීට කලින් කරලා තියෙනවා Microworkers ගැනත් කරලා තියෙනවා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 5 තිලි bro කියලා ගැහුවනම් මගේ videos එනවා ඒ වගේම Microworkers තිලි bro කියලා ගැහුවනම් මගේ videos ටික එනවා ඒ වගේම අද අපි කතා කරන්නේ මේ Microworkers කියන site එක හරහා පුංචි job එකක් කරලා දවසට usually 5 10ක් වගේ පුංචි මුදලක් කොහොමද උපයන්නේ කියලා තමයි මේ video එකේ කතා කරන්නේ ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනි ඉතින් අපේ Telegram channel එකක් නිර්මාණය කරලා තිනවා ඉතින් ඒ Telegram channel එකට join වෙන්න පුළුවන් ඒ Telegram channel එකට join වුනොත් ඔයාලට ලැබෙන වාසි තමයි ඉතින් ඔයාලා දන්නවා ඇති ඔයාලා දැනට Binance trading කරන කට්ටිය ඇති ඉතින් Binance එකේ මේ දවස්වල ලොකු ලොකු event යනවා ඉතින් ඒ event සමහර වෙලාවට පැයයි දෙකයි තියෙන ඉතින් ඒ වගේ event වලින් ඔයාලට ලොකු ලොකු මුදල් උපයන්න පුළුවන් සාමාන්‍ය USD 5 10 15 20 වගේ ලොකු ලොකු මුදල් උපයන්න පුළුවන් ඉතින් ඒක නිසා ඔයාලා අපේ Telegram channel එකට join වෙලා ඉන්නේ ඒ වගේම free site ගැනත් අපි Telegram channel එකේ දානවා ඉතින් video එකක් ගේන්න පහ වුණොත් අනිවාර්යයෙන්ම Telegram channel එක හරහා ඔයාලට update එකක් දෙනවා ඒක නිසා Telegram channel එකට join ලා ඉන්න කියලා මතක් කරගනිමි අද යමු අපේ video එකට හොඳයි අද අපි කතා කරන්න යන්නේ මේ Microworkers කියන site එක පිළිබඳව. මේ Microworkers එකේදී අපිට සාමාන්‍යයෙන් sign up වෙන්න. එතකොට app එකක් download කරන්න. ඒ වගේම site එකට log වෙලා KYC කරන්න. මේ වගේ පුංචි tasks තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒවට අපිට ප්‍රතිලාභ හම්බ වෙනවා. ඉතින් ඔයාලට මේ විදිහට Microworkers site එක බලාගෙන යන්න පුළුවන් මේ විදිහට. ඉතින් මේ site එකේ කොහොමද register වෙන්නේ කියලා අපි ඉස්සලාම් බලමු. ඉතින් මේ site එක register වෙන එක මම පහත description එකේ පහත comment section එකේ pin comment වශයෙන් දාලා තියන්නම්. ඔයාලා link එකෙන් ආවට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් register කියලා button එකක් තියෙනවා. ඉතින් ඒ button එක ඔයාලට මෙන්න මේ විදිහට click කර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරගන්න ඕනේ ඔයාලට මේ වැඩේ ඔයාගේ mobile phone එකෙන් උනත් කරන්න පුළුවන්. ඉතින් මම PC එකෙන් කරන්න හේතුව තමයි ඔයාලට මේකෙදි පැහැදිලිව කියලා දෙන්න උවමනාව තියෙන නිසා තමයි මේ විදිහට පැහැදිලිව ඔයාලට මේකෙදි PC එකෙන්ම ගේන්න මම තීරණය කරේ. ඉතින් ඔයාලට ඉස්සල්ලාම මේකෙදි මෙන්න මේ වගේ form එකක් තමයි open වෙන්නේ. මේකෙදි ඔයාලට ඉස්සල්ලාම ඔයාගේ first name එක දාගන්න පුළුවන් ඉස්සල්ලාම. ඒ වගේම මේ middle name එක ඔයාලට මේ දෙවෙනි තැනින් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ නමේ මැද කොටස දාන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ නමේ last name එක එහෙම නැත්නම් අන්තිම නම මෙන්න මෙතනින් දාගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපිට gender එක දාගන්න පුළුවන්. එයා male ද female ද කියලා ඔයාලට තෝරගන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ company name එකක් අහනවා. ඉතින් ඔයාලට කැමති නම් ඔක්ක name එකක් දාන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඒක නොදා යන්නත් පුළුවන්. ඒක optional. ඒක නිසා ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒක ඔයාලට මොකක් හරි නමක් හරි ගහලා දාන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන birthday එක දෙන්න ඕනේ. birthday එක දෙද්දී අපි අනිවාර්යයෙන්ම ඉස්සල්ලාම month එක දෙන්න ඕනේ. ඊට පස්සේ slash එහෙම නැත්නම් alert එකක් දාලා date එක දාන්න ඕනේ. date එක දාලා slash alert එකක් දාලා ඊට පස්සේ year එක දාන්න ඕනේ මෙතනින්. ඒදිර ඒකත් කරගත්තාට පස්සේ ඔයාගේ වැඩ කරන email address එකක් මෙතනින් ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් ඒකට හේතුව තමයි මේකෙදී අපිට log වෙද්දී උනත් මේකෙදී verification code එකක් එනවා. ඒ වගේ මේකෙදී අපිට verify කරන්න එනවා. ඉතින් ඒක නිසා ඔයාගේ වැඩ කරන email address එකක් අනිවාර්යයෙන් මේකට දෙන්න. එයාගේ මෙතනින් ඊළඟට characters 28 සිට 20 දක්වා ඔයාලට password එකක් generate කරලා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් capital letters, simple letters සහ numbers සහ ඒ වගේම symbols. symbol කිව්වහම @100 වගේ මේ වගේ ලකුණු තියෙන හොඳ strong password එකක් ඔයාලා ඇතුළත් කරගන්න ඕනි. හරි, ඒ විදිහට password එකක් ඇතුළත් කරගත්තාට පස්සේ ඊළඟ තැනට ඇවිල්ලා ඔයාගේ address එක දාන්න පුළුවන්. ඉතින් ඔයාගේ address එක මෙතනින් type කරන්න පුළුවන්. address line 1, address line 2 එක මේ ස්ථාන දෙකේ දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතනින් zip code එක දාන්න තැනක් එනවා. ඉතින් උදාහරණයක් විදිහට ඔයා හිතන්න ගම්පහ ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් Google එකේ search කරන්න ගම්පහ zip code. එහෙම නැත්නම් postal code කියලා ගැහුවා නම් ඔයාලගේ ගම්පහ post office එකේ postal code එක එනවා. ඉතින් ඔයා එතකොට ඔයා හිතන්න ඔයා කෑගල්ල නම් කෑගල්ල postal code කියලා ගැහුවා නම් කෑගල්ල postal code එක එනවා. ඊට පස්සේ ඔයාලට පහසුවෙන් postal code එක මෙතනින් type කරගන්න පුළුවන්. හරි, ඊට පස්සේ ඔයාගේ city එක මෙතනින් දාන්න. ඉතින් ඔයාගේ නගරේ මෙතනින් දාගන්න අනිවාර්යෙන්. ඊට පස්සේ රීජන් එක එහෙම නැත්නම් ඔයාගේ පළාත මොකක්ද කියලා දාන්න. ඉතින් ඔයාගේ ප්‍රොවින්ස් එක සබරගම නෝ සබරගම කියලා දාන්න පුළුවන්. ඉතින් ඊට ඔයාගේ පළාත ඔයාට ආයිති පළාත දාන්න මෙතනින්. ඒ වගේම මෙතනින් ඔයාගේ කන්ට්‍රි එක තෝරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා ඉන්න කන්ට්‍රි එක මෙතනින් තෝරන්න ඕනේ. ඔයා අනිවාර්යයෙන් මේකෙදි සත්‍ය ඩීටේල්ස් දාන්න ඕනේ. ඔයා ශ්‍රී ලංකාවේ ඉන්නවා නම් ශ්‍රී ලංකා කියලා අනිවාර්යයෙන් මෙතනින් පුරවන්න ඕනේ. හරි, ඒ විදිහට පුරව ගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් පොඩි පොඩි ටික් ටිකක් තියෙනවා. මේ විදිහට මේ ටික් දාන්න හැම එකටම ඉදිරි ටික් දැම්මම පස්සේ ඔයාට අන්තිමටම සබ්මිට් කියන බටන් එක පාරක් ක්ලික් කරන්න පුළුවන්.
ඒක ක්ලික් කරලා පස්සේ ඔයාලට වෙනම මෙන්න මේ විදිහට ඊමේල් වෙරිෆිකේෂන් කියලා මේ දෙවෙනි සෙක්ෂන් එකට එනවා. ඉතින් ඒකට ආවට පස්සේ ඔයාගේ ඊමේල් එකට මේල් එකක් ඇවිල්ලා ඇති. අන්නේ මේල් එක උඩ ඔයාලා එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ account එක ඇක්ටිවේට් කරගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි යාළේ මම දැනටමත් account එකක් හදලා තියෙන නිසා මම දැනටමත් මේ account එකට දැන් මම ඔයාලට log වෙලා පෙන්නන්නම්. ඔයාලා බලාගන්න පුළුවන් මෙතනින් මේ login කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක එකපාරක් ක්ලික් කරගන්න දෙන්නේ. ඊට පස්සේ ඔයාගේ email එක සහ password එක type කරලා මෙතනින් පහසුවෙන් ඔයාගේ account එකට log වීමේ හැකියාව තියෙනවා. හොඳයි මම දැනටමත් දැන් account එකට log වෙලා තියෙන්නේ. ඉතින් අපි ඉස්සල්ලාම මේ site එකේ තියෙන tasks පොඩ්ඩක් කර පෙන්නන්නම්. මේ විදිහට බලන්න පුළුවන් door එකේ සිට ඔයාලට මේ විදිහට tasks බලා ගන්න පුළුවන්. ඉතින් task ගැන කතා කරන්න කලින් අපි ඉස්සල්ලාම මේකෙදි withdraw process එක ගැන කතා කරන්න ඕනේ. ඉතින් withdraw process එක ගැන කතා කරන එක ඉස්සල්ලාම වටිනවා. ඉතින් ඔයාලා ගොඩක් කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ඉස්සල්ලාම withdraw process එක කොහොමද කියලානේ. මම ඒක නිසා මෙන්න මේ withdraw කියන tab එකට යනවා. විඩ්‍රෝ කියන ටැබ් එකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මගේ account balance එක 0 තියෙන්නේ. ඉතින් මේකෙදි ඔයාලට withdraw එකක් ගන්න ඕන නම් place a new withdraw request කියන එක එකපාරක් click කරගන්න පුළුවන්. ඒ දෙල click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙදි ඔයාට PayPal වලට ගන්න පුළුවන්, Skrill වලට, Payoneer වලට ගන්න පුළුවන් මේකෙදි withdraw එක. ඉතින් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේ PayPal වලට ගන්නවා නම් ඔයාලට අවම වශයෙන් USD 5ක්වත් තියෙන්න ඕනේ withdraw කරන්න. ඒ වගේම මෙයාලා 7.5ක මෙන්න මේ ඉදර විඩ්‍රෝ චාර්ජස් එකක් ගන්නවා කියලත් මෙයාලා සඳහන් කරලා තිනවා. ඒ වගේම මෙයාලා මෙතනත් උඩින් සඳහන් කරලා තිනවා ඔයාලා සඳුදා සිට සිකුරාදා එහෙම නැත්නම් මන්ඩේ ටු ෆ්‍රයිඩේ ඩේට් වල විතරක් විඩ්‍රෝල් දාන්න කියලා තමයි මෙයාලා කියන්නේ. ඒක නිසා ඔයාලා මේ දවස්වල විතරක් විඩ්‍රෝල් දාන්න. එහෙම නැති වුණොත් එහෙම ඔයාලට විඩ්‍රෝල් එන ප්‍රමාද වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මේ දවස් ටික එහෙම නැත්නම් සතිය දවස්වල විතරක් විඩ්‍රෝල් දාන්න මේ සයිට් එකෙන්. හරි දැන් මේකදී මම PayPal ගැන කතා කරේ. දැන් PayPal වල ඔයාලට මිනිමම් USD 5ක්වත් තියෙන්න ඕනේ. ඒකවා සාමාන්‍ය USD 5ක්ම එකවිච්ච එකම withdraw කරන්න එපා. USD 10ක්වත් එකතුනා පස්සේ withdraw එක කරන්න. හරි ඒ වගේම Skrill වලට ගන්නවා නම් ඔයාලටත් ඒකෙත් USD 5යි. ඉතින් මේකේ 6.5ක. ඉතින් අර තරම් ෆ්‍රී එකක් නැහැ මේ Skrill වල. 6.5 යන්නේ. ඉතින් ඔයාලත් මේකේ USD 10ක් විතර එක වුණාට පස්සේ එහෙම නැත්නම් USD 5ට වඩා එක වුණාට පස්සේ withdraw එකක් ගත්තා නම් ඔයාට මේකෙදී සැලකිය යුතු ගාණක් ඔයාට withdraw එකක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම Payoneer එකේ withdrawal එකක් ගන්නවා නම් ඔයාගේ USD 20ක් තියෙනවනේ. ඉතින් මේවා දන්නේ නැති Payoneer වල සාමාන්‍යයෙන් USD 20ක්වත් තියෙනවනේ මොකක් හරි site එකේ withdrawal එකක් ගන්න කියලා. ඉතින් Payoneer වල තමයි දැනට තියෙන අවම charges යටතේ තියෙන 5% මේකේදී charges යන්නේ. ඉතින් ඒක නිසා ඔයා ඩොලර් 20ක් වගේ set වුණාට පස්සේ 1 ඩොලර් 25ක් set වුණාට පස්සේ withdrawal එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාට සාමාන්‍ය හදිස්සි මුදල් අවස්ථාවක් තියෙනවා නම් පමණක් ඔයාලා USD 10න් 15න් විතර withdraw ගන්න. එහෙම නැත්නම් ඔයාට monthly ඔක්කොම එකව කරලා withdrawal එකක් ගත්තා නම් ඔයාලා ඩොලර් 100ක් 200ක් 300ක් වගේ ලොකු ගාණක් ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් ලක්ෂයක් වුණත් ඔයාලට මේකෙදී මාසයක් විතර වැඩ කරලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට දවසකට වැඩ කරලා සාමාන්‍ය USD 5ක් 10ක් අනිවාර්යයෙන්ම හොයන්න පුළුවන්. හොඳයි යාළනේ මම ඊට පස්සේ ඔයාලට පෙන්නන්නම් දැනට මේ Microworkers කියන සයිට් එක හරහා වැඩ කරන කට්ටිය ලබා ගන්න proof point කිහිපයක්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන best workers කියලා එකක් තියෙනවා. මම ඒක දැන් මෙන්න මේ විදිහට click කරගත්තා. ඒ දේ වික්‍ර කරගත්ත පස්සේ ඔයාලා පොඩ්ඩක් පල්ලෙහාට යද්දි බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඩොර 880ක් හොයපු කට්ටිය ඉන්නවා. ඩොර 205, ඩොර 20, 50. ඒ වගේම ඩොර 300 කරන්, ඩොර 1560. ඒ වගේම ඩොර 186. ඒ වගේම තව පොඩ්ඩක් ඔයාලා පල්ලෙහාට යද්දි බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තියෙනවා. මම දැක්ක ඉස්සර ලංකාවේ එක්කෙනෙකුත් හිටියා මෙතන. ඩොර 5.34 හොයපු එක්කෙනෙක් ඉන්නවා. තංගල්ල එක්කෙනෙක්. ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ වගේම පකිස්තාන් වල, පිලිපීන්ස් වල, ඕස්ට්‍රේලියා වල, ඉතින් මේ වගේ නොයෙකුත් රටවල ලොකු ඈර්නින්ස් ගන්න කට්ටිය ඉන්නවා. මේ බලන්නකො ඔයාලා බලන්න ඩොර 2165ක්. ඒ කියන්නේ සාමාන්‍ය ලක්ෂ 8ක් විතර හොයපු කට්ටියක් ඉන්නවා. ඩොර 700 ගණන්, ඩොර 8 3, ඉතින් මේ වගේ ලොකු ගණන් ඔයගොල්ලෝ කරපු කට්ටියක් ඉන්නවා. ඉතින් මේක ඔයා මහන්සි වෙනවා නම් ඔයාලට මේකදී අනිවාර්යයෙන්ම මේ දේවල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ලොකු ඉන්කම් එකක් ගන්න පුළුවන්. මේ වගේ සයිට් වල මහන්සියලා වැඩ කරන්න ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට දවසකට ඩොර 10ට වඩා earn කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඔයාගේ උනන්දු සහ කැපවීමත් එක්ක තමයි මේ දේවල් තීරණය වෙන්නේ. හරි අපි ඊට පස්සේ බලමු මේ ඉදිරියේ මේ Microworkers සයිට් එක හරහා කොහොමද ජොබ් එකක් කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන මේ ජොබ් කියන එකට එන්න. ඉතින් මේ ජොබ් කියන එකට ආවට පස්සේ ඔයාලට මේ ජොබ් ලිස්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මම ජොබ් ලිස්ට් එකේ චුට්ටක් ඔයාලට පෙන්නන්නම්. මෙතන මේක ජොබ් එකකට ගෙවන ගණන් පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් උඩ මේකේ mobile app download and install and sign up and video upload proof. ඒ කියන්නේ මේකෙදී අපි mobile app එක download කරන එක මේ වීඩියෝ කරලා download කරලා install කරලා sign up වෙන එක මේවා කරලා video එකකින් upload කරන්න තියෙනවා. ඒතර අපිට ඒක door එකක් කරනවා දෙනවා අපිට. ඒ වගේම ඊළඟට tax එක බලන්න පුළුවන් door 0.8යි 0.6යි door 0.16යි මේ විතර 0.14යි 0.15යි මේ විතර 0.99යි. ඉතින් මේ විතර
සාමාන්‍ය ඩෝර එකකට කිට්ටු වගේ ගොඩක් ටාක්ස් වලට ගෙවනවා. ඉතින් ඒ වගේම මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට most pain කියලා ඇබ් එකක් තියෙනවා. අන්න ඒකට ආවා නම් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ ඩෝර් එක ගෙවන ඒවා තියෙනවා. මේ දෙක ගෙවන ඒවා ඔයාලට බලා ගන්න පුළුවන් හතරක් තියෙනවා. ඒ වගේම ඩෝර් 0.99, ඩෝර් 750, ඩෝර් 0.33, ඩෝර් 0.20. ඉතින් මේ වගේ සාමාන්‍ය ටාක්ස් එකට ලොකු ලොකු ගණන් ගෙවන ඒවා තියෙනවා. ඉතින් ඔයා දන්න ඇති මේ පිකෝවර්කස් එකේ මෙච්චරම ලොකුවට ගෙවන ඒවා අපිට කරන්න බෑ මුලින්. ඉතින් පස්සේ පස්සේ තමයි කරන්න වෙන්නේ. නමුත් මේ සයිට් එකේ අපිට මේකෙදි මේ සාමාන්‍යයෙන් ඩෝර් එක වගේ ගෙවන මේ ජොබ්ස් කරන්න පුළුවන්. ඉතින් මේකෙදි මම ඔයාලට තව දෙයක් මතක් කරන්න දෙනවා. දැන් මේකෙදි අපි ජොබ් එකක් කරන්න කලින් අපිට පුංචි ටෙස්ට් එකක් කරන්න තියෙනවා. ඒකේ මහලොකු ටෙස්ට් එකක් නෙවෙයි, විනාඩි 10ක් වගේ පුංචි ටෙස්ට් එකක් තියෙන්නේ. මම ඔයාලට ඉස්සලම් මේකක් ටච් කරලා පෙන්නන්නම්කෝ. දැන් මේද ජොබ් එකක් මම ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙන්න විදිහට දැන් මගේ නම් මේකේ නම්බර් එක වෙරිෆයි කරන්න කියලා තියෙනවා. ඉතින් මම මේක මොඩිෆයි නම්බර් කියලා ඉස්සලම් නම්බර් එක වෙරිෆයි කරලා එන්නම්. ඒ වගේ ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙයාලා සඳහන් කරලා තියෙනවා, දැන් අපි මේකෙදි මොබයිල් නම්බර් එකක් ඇඩ් කරගෙන තියෙනවානේ. අන්නේ මොබයිල් නම්බර් එකෙන් මෙන්න මේ නම්බර් එකට අපිට SMS එකක් යවන්න කියලා තියෙනවා. ඉතින් මේතර මේ ටෙස්ට් එකක් යවන්න ඕනේ. අපි මිනිද ඇක්ටිවේට් කියලා ටයිප් කරලා මේ නම්බර් එකට අපි ටෙස්ට් එකක් යවන්න ඕනේ අපේ මොබයිල් ෆෝන් එකේ. මම මේ ටෙස්ට් එකක් දැම්මයි යවන්න යන්නේ. ඔයාලත් ඒ විදිහට ඔයාගේ මොබයිල් නම්බර් එකේ මේ නම්බර් එක ටෙස්ට් එකක් යවන්න. ඒ විදිහට යවුවට පස්සේ තමයි අපිට ඊළඟ ටෙස්ට් එකට යන්න පුළුවන්. හොඳයි යන්නේ ඔයාලා මේ විදිහට අර ෆෝන් නම්බරයට දැන් මාට ඉස්සලා තිබ්බ පිටරට නම්බරයට SMS එක යවුවට පස්සේ ඇක්ටිවේට් කරන්න යවුවට පස්සේ එයාලා අපේ account එක ඇක්ටිවේට් කරනවා. ඉතින් මගේ දැන් account එක ඇක්ටිවේට් කරලා තියෙන්නේ. මම දැන් මේකේ ටාස්ක් එකක් කරන්න යන තැනට ගිහිල්ලා පෙන්නන්නම්. දැන් ඔයාලා බලා ගන්න පුළුවන්. දැන් මට ෆෝන් නම්බර් එක වෙරිෆයි කරන එක පෙන්නන්නේ. ඉතින් මට මේකේ ඊළඟට තියෙන ඇඩ්මින් ටෙස්ට් එක තියෙන ඊළඟට. ඉතින් මේ ඇඩ්මිෂන් ටෙස්ට් එක තියෙන ඇඩ්මිෂන් ටෙස්ට් එක මේ කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියන්නම්. ඉතින් මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය විනාඩි 10ක් විතර අපිට ෆිනිෂ් කරන්න පුළුවන් පොඩි ටාස්ක් ටිකක් තියෙන්නේ. ඉතින් මේකෙදි ඔයාලා සාමාන්‍යයෙන් මේකෙදි මේ accept and start කියන එක මෙන්න විදිහට ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට ලැබෙන ටාස්ක් ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි මම ටාස්ක් ටික කරලා පෙන්නන්න යන්නේ සාමාන්‍යයෙන් වෙලාව යන හින්දා. ඉතින් ඔයාලා මේකෙදි තියෙන ටාස්ක් ටික ඔයා මෙතනින් මේ next දීලා ඉස්සරහට ගිහිල්ලා කරගන්න. ඉතින් මේකෙදි තවත් ටාස්ක් කරන්න ගියත් වෙලාව යනවා. ඉතින් ඔයාලට මේකෙදි සාමාන්‍යයෙන් මේකේ තියෙන දේවල් සිලෙක්ට් කරලා ඔයාට Google Translate දාලා බලන්න පුළුවන් මේකෙදි ඊළඟට ඉස්සරහට එන question මොනවද කියලා. ඒ question ටික ගන්නට fill කරලා ඔයාලට මෙතනින් අන්තිමට finish කරගන්න තියෙනවා. ඒ විදිහට finish කරගත්තට පස්සේ ආට ඕනිම් job එකක් කිරීමේ හැකියාව තියෙනවා. හරි, ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි Microworkers කියන site එක හරහා මුදල් උපයන්න තියෙන්නේ. ඉතින් පුංචි task එකක් කරලා දවසට ඩොලර් 5ක් 10ක් විතර ඉතින් හොයාගන්න පුළුවන්. ඉතින් 5 තරම් හොයන්න බෑ. 5 තරම් හොයන්න බැරි වුණත් ඔයාලට pocket money විදිහට රුපියල් වලින් 10000 2000 3000ක් විතර දවසකට හොයන්න පුළුවන් site එක. ඉතින් මම හිතනවා මේ site එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඒ වගේම මේ site එකත් අනිවාර්යෙන් වැඩ කටයුතු කරන්න හොඳට ගෙවන site එකක් නිසා අපිට ලොකු කාලයක් එහෙම නැත්නම් දිගටම උනත් මේකෙදි අපි වැඩ කටයුතු කරන් යන්න පුළුවන් සාමාන්‍යයෙන් part time job එකක් විදිහට. ඉතින් මම හිතනවා මේ වීඩියෝත් ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එකත් වැදගත් වුණා කියලා හිතනවා අනිවාර්යයෙන් වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම ඔබේ අදහස් අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලේ මතක් කරලා අපි Telegram channel එකට join වෙන Telegram channel එකට join වුනොත් එහෙම ඔයාලට ලොකු ලොකු වාසි හම්බේ. ඉතින් ඒක නිසා එකත් මතක් කරගනිමින් අදට වීඩියෝ එක සමු ගන්නවා. සමු ගන්න කලින් තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔයාලා තාමත් Tribo channel එකට subscribe කරලා එකතු වෙලා නැත්නම් දැම්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන කියලා මතක් කරනවා. ඒ වගේම ඔයාලේ පාතින බේසාලන් එක්ක තමයි අපි මේ ඉදිරියේ වීඩියෝ එක upload කරපු සැනින් ඔයාලා ගාවටම ගෙන ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි යාළුවනේ, තවත් මේ වගේ වීඩියෝ එකක දිහා හමු වෙමු. Thank you all of you.